උරුමස් සොසේජස් හා තාරා මස් ඇතුළු මස් තොගයක් චීනෙන් මැරටට ආනය කර ඇත්තේ මෙම මස මුල් සතියේදී. රාජ්‍ය ප්‍රපංච බල දියලඩිය චූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මෙරටට ආනයනය කර ඇති එම මස්තෝගේ මෙරටින් වාර්තා වී නොමැති අප්‍රිකානු වෛරසයක් හමු වී ඇති බවට පශු වෛද්‍ය පරීක්ෂණ ආයතනය කළ පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා. අප්‍රිකන් ස්වයින් ෆීවර් හෙවත් අප්‍රිකානු ඌරු උණ වෛරසය ලෙස හඳුන්වනේ මගින් මෙරට සත්ව කර්මාන්තයට මෙන්ම වනජීවීන්ටද විශාල බලපෑමක් විය හැකි බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පවසන්නේ. එම මස්තෝගේ අදාළ වෛරසය ඇති බවට මේ වෙනුවට තහවුරු වී දින 20ක් ගතව ඇතත් ඒවා ප්‍රති අපනයනයට හෝ විනාශ කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි එම සංගමේ චෝදනා කරන්නේ. චීනයෙන් ගෙනල්ලා තියෙනවා සොසේජස් වර්ග සහ ඌරු මස් යම් ප්‍රමාණයක් සහ මස් නිෂ්පාදන ප්‍රමාණයක් සාම්පල් පරීක්ෂා කරලා තියෙනවා පශු පරීක්ෂණ ආයතනය මගින්. එහිදී තහවුරු වෙලා තියෙනවා මෙම මස් නිෂ්පාදන සහ මස්වල අප්‍රිකන් ස්වයින් ෆීවර් වෛරස් එක, එහෙම නැත්නම් අප්‍රිකානු ඌරු උණ වසංගත වෛරසය මේ නිෂ්පාදනවල තියෙනවා කියලා. මේක ආත්ම භයානක රෝගයක්. සීතල තත්ත්වයේ යටතේ පවා මේ වෛරසය සජීවීව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ශ්‍රී ලංකාව තුල අපිට තාම හඳුනාගෙන නැති රෝගයක්. මෙම නිෂ්පාදන අනිවාර්යයෙන්ම විනාශ කළ යුතු වෙනවා. මේ වෙලා හෝ මේ වෛරසය ශ්‍රී ලංකාවට ආවොත් අපේ ඌරු කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ යෑමේ විශාල තර්ජනයක් තියෙනවා. අනජීවී සතුන්ටත් මේ වෛරසය ගියොත් අපිට විශාල ලෙස හානිකර තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අපනයනය කරනවා සුරතල් මසුන්, සුරතල් පක්ෂි මෙවැනි රෝගකාරකයන් ආවොත් ඒ කර්මාන්තවල විශාල තර්ජනයක් සිද්ධ වෙලා විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ග අවහිර වෙනවා.